ජනාධිපති පුටුවට ගේන්න අපි වැඩ කළා අධිකරණ ජනාධිපතිතුමනි මේ ආමන්ත්‍රණය ඔබටයි වෙන කිසිවෙකුට අපි වැඩක් විය නොහැකි එනිසා අද දිනේ මහනුවර නල්බෝධියේ ආශිර්වාදය ලබාගෙන පහුගිය සතියේ මඩු මෑණියන්ගේ ආශිර්වාදය ලබාගෙන මේ ආයතනයේ වැඩ කරන සියලු දෙනාම ප්‍රාර්ථනා කරේ වැඩ කරපු අපිට ඒ රුපියල් 10000 දෙන්න කියලා මේකට ශ්‍රී ලංකා නිදහස් සේවක සංඝයේ මූලිකත්වයේ දුන්නට දේශපාලන පක්ෂ පාඩ වේදයක් ගැතුව මේ රටේ නායකයා පත් කරන්න අධිකරණ ජනාධිපතිතුමාට වැඩ කරා එහෙම කරපු ආයතනය සියලු දෙනාම ඒකරාශි වෙලා රුපියල් බිලියන 4ක ලාභයක් ලැබනකොට අපි මේ පාලන අධිකාරියට අපි කියලා අපේ සේවකයන්ට වසර 3කට ලැබුණේ නැහැ. තව වසර 3කට අපිට රුපියල් 10000 දෙන්න. සමස්ත ලාභේ ප්‍රතිශතයක් හැටියට රුපියල් 10000 වෙන්නේ 10.78 මිත්‍රවරුනි. මේ කාරණේ කියන්න මේ කාරණේ අහන්න බොහෝ අය හිටියා. තමුන්වහන්සේලාට පෞද්ගල මාස 5 තුල ලොකු විශ්වාසයක් අපි දුන්නා. අපිට මේ ආයතන ප්‍රධානියා පොරොන්දුවත් දුන්නා. විශේෂ බාර අමතිවරයා පොරොන්දුවත් දුන්නා. එනිසා සහෝදර සේවකයා ඉවසලා ඉන්න. අපිට ආයතනයෙන් පස්සේ අධිකරණ ජනාධිපතිතුමාගේ පණිවිඩයකුත් එක්ක මේ රුපියල් 10000 අපිට ලැබෙනවා. එනිසා අපි අධිකරණ ජනාධිපතිතුමා කියන වචන විශ්වාස කරලා හෙටටත් විශ්වාස කරලා අපිට අවදිතුමා කියපු ප්‍රතිඥාව අද වෙනකොට ප්‍රශ්නාර්ථයකට ලක් කරලා තියෙනවා. එතකොට අපි සමාගමේ සභාපතිතුමා ඉතිහාසයේ පළවෙනි වතාවට ජනරාල් චනල් කුලේ අමතුමාගෙන් අද ප්‍රියන්තර ජයරත්නගේ අමතුමා දක්වාම අපි අමාත්‍යවරුන් එක්ක කටයුතු කළා. මේ සෑම අවස්ථාවකම අමතිවරුන්ට යටත් අමතිවරුන්ට කියන දේ අහන සභාපතිවරු මේ ආයතනයට එව්වා. අද අමතිට ඉහළින් ඉන්න සභාපතිවරු මේ ආයතනයට එව්වා. මතක තියාගන්න ප්‍රසන්න වික්‍රමසූරිය නෙවෙයි මොහුගේ නම ප්‍රසන්න වික්‍රමසිංහ තනිය වික්‍රමසිංහගේ නේද? අද ආණ්ඩුව හදනකොට අපි මේ ආණ්ඩුව හදනකොට ඔය සභාපතිවරු මෙහෙ හිටියේ නේ? කරදිය වලල්ලගේ ආයතන ගන්න ප්‍රතිඵලය අහපු අය. එනිසා මිත්තවරුනි ඇමරිකාවේ පුරවැසියෙක්ගේ යම් කිසි ක්‍රියාවක් තිබේද ඒ ඇමරිකන් පුරවැසියාගේ ක්‍රියාව ඒ ඇමරිකාව ඉදන් අල්පු සභාපති මේ එයාපෝට් එකේ සියල්ල ආකාරයට කරනවා. අපි අධිකරණ ජනාධිපතිතුමාට කියනවා ඇමරිකන් කාර්යය ගියපු හැම රටක්ම දෙකඩ වුණා. ඇමරිකන් කාර්යය ගිය හැම නවක්ම දෙකඩ වුණා. ඇමරිකන් කාර්යය ගිය හැම ආගමක්ම දෙකඩ වුණා. ඇමරිකන් කාර්යය අත ගහපු හැම ආගම ආයතනයක්ම දෙකඩ කළා. ඒ වගේ අපේ ප්‍රසන්න වික්‍රමසිංහ අත ගහපු ස්පෝට් ලොප් එක දෙකඩ කරුවා. වෘත්තීය සමිතිය දෙකඩ කළා. අසමගිය ඇති කළා. ආයතනයේ අංශ ප්‍රධානී නියෝජ්‍ය ප්‍රධානීන් කඩලා අසමගිය ඇති කළා. එනිසා නියම ඇමරිකානු පුත්‍රයෙක් හැටියට ප්‍රසන්න වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහගේ මේ භූමිකාව මේ ගුවන්තොට බලේ ඉඳන් කරනවායි කියන එක බලන තුම මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමනි, අධිකරණ ජනාධිපතිතුමනි, ඔබතුමාටයි මේ ආමන්ත්‍රණය. වෙන කිසිවෙකුට අපිට වැලක් වෙනව හැකි. අපි මේ අහිංසක ඉල්ලීම් මිල්ලුවේ අපි රුපියල් 10000 ඉල්ලුවේ 10%ක ලාභයක ප්‍රතිශතයක්. අපේ සේවකලා යෝජනා ක්‍රමය අපි විසින්ම ගෙවන ලද ණය මුදලකට 104ක පොලියක් ඇතුළුව තමයි අපි මේක ඉල්ල හිටියේ. ඒ නිසා මාස 5ක් තිස්සේ අපේ ගේ කඩිටි වහල කඩිටි සහෝදරයා ණය පොලිමේ මාස 5ක් තිස්සේ සභාපතිගේ හෙන්තයියා මුදල් නියෝජ්‍ය ප්‍රධානියාගේ යටතේ තාමත් බලාගෙන ඉන්නවා මාස 6ක් යනකම්. ඊගාව කාරණේට අපි ආවා. අපි ඉල්ලුවේ අපේ වෛද්‍ය රක්ෂණ ගමය දෙන්න සමාගම ගෙවන මුදලට අපේ පඩියෙන් කබලා ඒ දවසේ සාධනීය වෙනසක් අපේ සේවකයන්ට ලැබෙන්නේ නැහැ. ඒ නිසා සභාපතිතුමා මේවා දෙන්න. ඒ නිසා මේ සියල්ලට එකම වුණා. මේ සියල්ලට එකම වෙලා අයවැයෙන් පස්සේ ප්‍රකාශන නිකුත් කරනවා හිටියා. අද වෙනකල් ටෙලිෆෝන් එකට ආස කරන්නේ නැහැ. අපි මිත්තවරුනි මේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඉතිහාසයේ වැඩවර්ධන පිටකින් දෙපාරක් කළා. පළවෙනි පාර අපේ නිර්මාතෘ සාන්ත දාසෝරිය සහෝදරයා කළා සාර්ථක වුණා. දෙවෙනි පාර සනත් සොයිසාරත් ප්‍රමෝෂන් එක බෝනස් එක ගන්න කළා. මේ තමයි ඓතිහාසික වැඩවර්ධනය. අපේ ඉල්ලා හිටියා අපේ මේ සේවකයන්ගෙන් බඩියෙන් ගබලා
වෛද්‍ය රක්ෂණ ක්‍රමය සමවත් කරන්න සේවකයන්ගේ පරිියෙන් කපන 104 පොලිය ගන්න ස්ටාප් ලවන් එක අපට දෙන්න මේ සියල්ල පොලිමේ තියලා සභාපතිය රට යනවා මාසකට සැරයක් රට යනවා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවනවාක පැහැදිලිව මම කියනවා अभी इतिहास में कौन था मैं भुवन चौबल तो फटिका